නැත්නම් ප්‍රොටෙස්ටන්ත කියලා කියන්නේ මොකක්ද? රෙපරමාදුකරණේ නැත්නම් ප්‍රොටෙස්ටන්තකරණේ කියන මේ වචන දෙකෙන්ම අර්ථවත් වෙන්නේ එකම අදහසක්. මේ සිදුවීම තරමක් ඈත අතීතයට දිවයන්නම්. 1517 ජර්මනි සිදුනාව යම් සිදුවීමක් තුලින් තමා මේ වචනේ ලෝකෙට බිහි වෙන්නේ. 1517 ඔක්තෝබර් මාසයේ 31 වෙනිදා කාසල් දෙව් මැදුරේ කරුණු 95ක ලියවිල්ල මාටින් ලූතර්තුමා ප්‍රදර්ශනය කරනවා. මේ ප්‍රදර්ශනය කරපු කරුණු 95 තුල රෝමේ කතෝලික සභාවේ තිබුණා වූ අක්‍රමිකතා පිළිබඳ ඔහු සඳහන් කරනවා. මේක ප්‍රගමනයක් විදිහට මුළු ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. මේ ව්‍යාප්ත වීමත් එක්ක ඕලන්දයට, ස්විස්සර්ලන්තයට, එංගලන්තයට මේ ප්‍රගමනය ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ඕලන්ද රෙපරමාද සභාව බිහි වෙන්නේ මේ ප්‍රගමනයේ ව්‍යාප්තිය ඕලන්දයට ගලාගෙන ගියන් පස්සේ. ජෝන් කැල්වින්තුමා ඕලන්ද රෙපරමාද සභාව නමින් අලුත් සභාවක් බිහි කරන්න මුල්ගල් තබනවා. 1617-18 වර්ෂවල ඩෝට්හි තිබුණා වූ සමුළුවක් තුළින් ඕලන්ද රෙපරමාද සභාව ලෝකෙට බිහි වෙන්න මුල්ගල් තබනවා. ශ්‍රී ලංකාවට රෙපරමාද සභා සම්ප්‍රදාය පැමිණියේ කොහොමද? ඕලන්ද රෙපරමාද සම්ප්‍රදාය මෙරටට සේන්දු වීම සම්බන්ධයෙන් තරමක් දේශපාලන ඉතිහාසයත් එක්ක බැඳිච්ච කතාවක් තමයි තියෙන්නේ. 1600 ගණන්වල මුල් යුගයේ වෙනකොට මෙරට දේශපාලනයට පෘතුගීසි ජාතකයන් මහතිස්ස රජයක් වෙලා තිබ්බා. පළවෙනි විමලධර්ම සූරිය රජතුමා එක්තරා අවස්ථාවක පෘතුගීසිංහ කොළඹ කොටුව තුළ දින ගණනාවක් හිර කර තබාගෙන හිටියා. නමුත් ශක්තිමත් නාවක හමුදාවක් නොතිබුණු නිසා ඒ යත්නය අසාර්ථක වුණා. එනිසා විමලධර්ම සූරිය රජතුමාට තේරුම් යනවා පෘතුගීසින් පළවා හරින්න ශක්තිමත් නාවක හමුදාවක අවශ්‍යතාවය. එනිසා එවකට ශක්තිමත් නාවක හමුදාවක් විසින් ලන්දේසින් හට 1602 විමලධර්ම සූරිය රජතුමා ආරාධනා කරනවා. පළවෙනි ලන්දේස ජාතික ඇවිතට විදි ලෙස ජොරිස් වෙන් ස්පිල්බර්ජන් මෙරටට ආවත් කිසිම ගිවිසුමක් ඇති කරගන්න විමලධර්ම සූරිය රජතුමාට හැකියාවක් ලැබෙන්නේ නැහැ. රජතුමාගෙන් පස්සේ සෙනරත් රජතුමා රාජ්‍යත්වයට පත් වෙනවා. ඔහු සාමකාමී රජෙක් වෙනවා. ඉන්පසු ත්‍රිසිංහලාදීශවර නමින් විරුධාවලිලත් දෙවන රාජසිංහ රජතුමා දැඩි උත්සාහයක් දරනවා පෘතුගීසින් පළවා හරින්න. ඒ සඳහා වෝල්ටර් කියන නාවික සෙන්පතියට ආරාධනා කරනවා ගිවිසුමක් එක්ක පෘතුගීසින්ව පළවා හැරීම සඳහා. ඒ අවසරයෙන් 1638 මෙරටට පැමිණි ලන්දේසින් විසින් මෙරට වරායන් එකින් එක පෘතුගීසින්ගේ ග්‍රහණයෙන් මුදා ගන්නවා. 1640 ගාල්ල මුදාගත්තයන් පස්සේ එරට මෙරට තිබුණා වරායන් තුළ ලන්දේස් ජාතිකයන් නතර කරන්න ලන්දේසින් උත්සාහ කරනවා. ඒ ලන්දේශ අවස්ථා නතර කිරීමේ අවස්ථාවේ සම්පූර්ණ වෙන්නේ ආගමික කටයුතු සඳහා ඕලන්දේජ් හිටියාව ප්‍රධාන නිකාය වන ඕලන්ද රෙපරමාද සභාවේ පූජකයන් මෙරට ගෙන්වා ගැනීමත් සමඟ. ඉතින් මෙරට පළවෙනි ඕලන්ද රෙපරමාදු නිකායක නැත්තම් සම්ප්‍රදායික දේවමය 1642 ගාල්ලෙදී ඔක්තෝබර් 6 වෙනිදා පවත්වනු ලැබුවා. අපි මේ පහුගිය දිනක සමරු ලැබුවේ ඒ 375 වෙනි සංවත්සරයයි. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල මෙම රෙපරමාදු සභා සම්ප්‍රදායන්ට අයත් දේවස්ථාන බිහිවීම ගැන කතා කළොත්, ඕලන්ද රෙපරමාද සභා මෙරට ව්‍යාප්තිය ගැනත් කල්පනා කරද්දී දෙවන රාජසිංහ රජතුමා සමග ලන්දේසි ඇතකරගත්ත ගිවිසුමේ පුංචි කූට උපක්‍රමයක් ලන්දේසින් පාවිච්චි කරනවා. ඒ 3 වෙනි වගන්තියේ රජතුමා කැමති පරිදි සෙම්පතියන් නතර කරන්න අවසර දෙනවා කියන ස්ථානයේ රජතුමා කැමති පරිදි කියන කොටස අයින් කරලා තමන්ගේ පිරපතේ ලන්දේසින් විසින් තබා ගන්නේ. එනිසා 1658 වෙනකොට මුළු ලංකාවේ පෘතුගීසින් පළවා හරින්න ලන්දේසින්ට හැකියාව ලැබෙනවා. නමුත් රජතුමා යුද වියදම් දරන්න අපොහොසත් වීම නිසා වරායන් නැවත පවරන්න ලන්දේසින් අකමැති වෙනවා. ඒ හේතුවෙන් යාපනේ, ගාල්ල, කොළඹකොටුව, කල්පිටිය, මාතර වැනි මුහුදුබඩ පළාත්වල රෙපරමාද සභාව ඉතාම ඉක්මනින් ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. පසු කාලීනව මේ සභාව වර්ධනයත් එක්ක කොළඹවට සභා කීපයක් ස්ථාපිත වෙනවා. දෙහිවල, බම්බලපිටිය, කොහුවල මේ සභාවල ව්‍යාප්තිය වර්ධනය වෙන්න වෙන්න සෙනගේ ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න වෙනස් ස්ථාන කරා සභාව සංක්‍රමණය වෙන්න පටන් ගන්නවා. ඒ හේතුවෙන් සභාව මුළු රට පුරාම ව්‍යාප්තිය ආරම්භ වෙනවා. වර්තමානයේ වෙන විට සභාවල් 27කට වගේ ආසන්න ප්‍රමාණයක්
පුරාවට මේ සභාව ව්‍යාප්ත වෙලා තියෙන මුදේශය තුර. ශ්‍රී ලංකාව තුළ පෙපරමාදු සභා සම්ප්‍රදායන් ගණනාවක් තියෙනවා. ඒ අතුරින් ශ්‍රී ලංකා ඕලන්ද පෙපරමාදු සභා සම්ප්‍රදාය ඇති වැදගත්කම ගැන කතා කළොත් අනිකුත් කිතුණු සම්ප්‍රදායන් එක්ක සංසන්දනය කරද්දී පෙපරමාදු සභාවේ තියෙන විශේෂත්වය තමයි මාටි ලෝතුම හඳුන්වා දුන් පරම සත්‍යයන් අතර එකක් වන දේව වචනයේ තිබෙනා පරම ඒකාධිකාරීත්වය. ඒක සංකේතවත් කරන්න ඕලන්ද ප්‍රමා සභා නිරන්තරවම ධර්මාසනයන් ඉහළ ස්ථානයක තබනවා. මේක වර්තමානයේත් අපේ සභාව තුළ දකින්න පුළුවන්. දේව වචනයට දරුවන් පුහුණු කරන්න අපි ලොකු උත්සාහයක් දරනවා. ඒ වගේම ඕලන්ද යුගයේ කරන්න අපි ලොකු උත්සාහයක් දරනවා. ඒ වගේම ඕලන්ද යුගයේ පාසල්වල මුල් වශයෙන් උගන්වනු ලැබුවේ කතිකීස්මේවත් ප්‍රශ්නෝත්තර ක්‍රමයේට දේව වචනය. ඒ නිසා එක් සංකේතවත් කරන අරමුණින් තමයි ධර්මාසනය නිරන්තරව ඕලන්ද ප්‍රමාණ සභාවලන ඉහළ ස්ථානයක පිහිටලා තියෙන්නේ. රෙපරමා සභාවක තිබෙන තවත් විශේෂත්වය තමයි කරුණාවසනේ සලකුණු දෙවියන් වහන්සේ කරුණාව දකින්න පුළුවන් සලකුණු ප්‍රදර්ශනය වෙන එක. අපේ සභාව ගිල්ලීමේ බෞද්ධිස්මය ප්‍රතික්ෂේප කරන්නේ නමුත් වතුර ඉසීමේ බෞද්ධිස්මයත් අපි පිළිගන්නා වූ සභාවක්. ඒ වගේම ශුද්ධ සහභාගීකමේ මේසය විවෘත බයිබලයක් නිරන්තරව අපේ සභාවල් දේව මෙහන් තුළ දකින්න පුළුවන්. මේ තරම් විශාල ගොඩනැගිලි නිර්මාණය කරන්නට ඕලන්ද ජාතිකයට තිබුණු ශක්තිය මොකද්ද? ලන්දේසින් අතීතයේදලම ධනවත් රාජ්‍යයක් ජාව දූපත් ආශ්‍රය ජාන් පීටර් ෂූන් කූන් පෙරදිග ඉන්දියේ වෙළෙඳ කලාපය බිහි කරනවා. එහි පාලකයන් කරනවා. එහි පාලකයන්ගෙන් තමා මේ ලංකාවේ තිබෙන බොහෝ දේවස්ථාන ඉදිවෙන්න අරමුදල් සැපයන්නේ. ඒ නිසා තමයි මේ වගේ ශක්තිමත් විශාල ගොඩනැගිලි ඉදි කරන්න ඔවුන්ට හැකියාව ලැබුණේ. ඒ ආශ්‍රයෙන් තමා සියලු ඩොරික් සම්ප්‍රදායට අනුකූලව විශාල දෙව මැදුරු ඔවුන් තනනවා මේ රට තුළ. සභාවේ සම්ප්‍රදාය ගැන කතා කරනකොට ඩොරික් සම්ප්‍රදාය කියලා එකක් කියනවා. මේ ඩොරික් කියලා කියන්නේ මොකද්ද? ඩොරික් සම්ප්‍රදාය කියන්නේ පාදම කුරුස හැඩයක් ගත්තාම ඩොරික් සම්ප්‍රදාය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ කුරුසයක සියලු පැතිකඩයන් එක සමානව තියෙනවා ග්‍රීක කුරුසයක. ඉතින් මේ රෙපරමාදු සභාවන් නිර්මාණය වෙද්දී ඩොරික් සම්ප්‍රදාය බෙහෙවින් ඉවහල් වෙලා තියෙනවා. ඒ නිසා තමයි බොහෝ දේවස්ථාන ඕලන්ද යුගයේදී කරපු ඩොරික් සම්ප්‍රදායට අනුකූලව නිර්මාණය කරන්න ඕන යොසුළු වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ